Hello, ඉතින් කොහොමද? ඔන්න අද අපි යනවා බදුල්ල පැත්තේ තියෙන තවත් ලස්සන කැම්පින් කරන තැනකට. ඉතින් අද වීඩියෝ පටන් ගන්න විශේෂ තැනක ඉඳලා ඒ තමයි මේ පැත්තේ තියෙනවා මම ඉගෙනගත්ත A level කරපු මගේ ඉස්කෝලේ බණ්ඩාරල සෙන්ට්‍රල් එක. ඉතින් මාත් එක්ක අද එකතුලා ඉන්නවා පසින්දු. ඉතින් පසින්දුත් යනවා මාත් එක්ක. ඒ වගේම ඉතින් ඉස්කෝලේ පැත්තට ආවම මගේ පරණම යාළුවෝ ටිකක් හම්බුණා ඉස්කෝලේ කාලේ යාළුවෝ ටිකක්. එයාලත් දැන් එක එක ජොබ් වල ඉතින් අපි කාලේකට පස්සේ තමයි හම්බුනේ නේ. ජයත්. බයි කියපා. රයිට් ඉතින් අපි යන් අපිට තව බඩු ටිකක් ගන්න තියෙනවා සුපර් මාකට් එකකින්. ඒ වගේම මට ස්ලිපර්ස් දෙකක් ගන්න ඕන. ඒ ටිකත් අරගෙන යමු අපි කැම්පින් කරන්න තැනට. සුපර් මාකට් එක කරා. අපි බදුල්ලට ආවා දැන් අපි ඉන්නේ මුතියංග රජ මහ විහාරයේ ළඟ මෙතන හැපෙති දිනවා අපි තව යාළුවෙක් ඉන්නවා මේ වෙලාවට ආවනේ හයි 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 ඔන්න ඔයාලා හෙව්වනේ සඳා කෝ කියලා සඳරු අයියා ඔන්න සඳරු අයියා ඉන්න මොන හරි කියන්නේ දැන් හැර කාලකින් සෙට් වෙන්නේ අද බලමු මොකද කරන්න කියලා අපි අපි යන් එහෙනම් අපි යන්න ඕනි පස්සර පාරේ කිලෝමීටර් 790 ගාවින් यूनिवर्सिटी कैंपस बदल पास मेघ हम दी ඔන්න දිනෝ වේවැස්ස දියල්ල ඉතින් ලොකු දියල්ල නෙවෙයි මේක අර වැස්ස දවස වලට එහෙම හොඳට වතුර එනවා මේ පැත්ත දියල්ල අමතරව මෙන්න මෙතනත් තියෙනවා පොඩි දියල්ලක් මේ තින්න ගහලා වේවැස්ස සඳුරු ඉතින් කොහොමද කාලෙකි ඉන්නා ඉතින් මේ කට්ටිය හොයනවා සඳුරු අයියා කෝ කියලා අයියා මේ ඇස්සල ෆුල්ව විසි වෙලා හිටියේ මාස ගානක මේ බදුල්ල දැක්කේ පියන් ගිහිල්ලා වැඩි ඉස්සර කතා කරමු කැම්පින් කරන තැනට ගිහිල්ලා मिथन दाल पैंट चुटी दूर तीन तेंड कैंप साइट या चिल्लंका रे ආවා ප්ලේස් එකට
මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඔන්න අපි ආවා ප්ලේස් එකට. ලස්සන දෙනක් ලස්සන විදිහක් තියෙනවා මේ පැත්තේ. අයිති ගාරේ. හලෝ කොහමද? කොහමද? බලන්න වීඩියෝ එක. අර දියල්ලා පේන මොකද්ද උතන? ගැරන්ඩි යල්ල. අපි බොමු තේ එකක්. තේ එකක් දෙන්න. මේක තමයි ටෙන්ට් එක. උඩින් රේන්කා එකක් දාලා තියෙන ඊට පස්සේ මේ පැත්තේ වීව් එකක් තියෙනවා. එයා පැත්තේ දියල්ලු බලන්න පුළුවන්. පහළ තියෙනවා තව ටෙන්ට් එකක් මෙතන. මෙතන ටොයිලට් එක තියෙන. වැස්සක් එන්න යන්නේ. මෙතන කිචන් එකකුත් තියෙනවා. අර මොන හරි ඕන්නම් හදා ගන්නත් පුළුවන්. නැත්නම් කෑම කියලා ගන්නත් පුළුවන්. වඩිපෙලෙන් පහළට ගියාම බලන්න පුළුවන් මම නැතන තව ටෙන්ට් එකක් තියෙනවා. ඔන්න තමයි ප්ලේස් එක තියෙන්නේ. බොමු සීතලේ උණුසුම් ප්ලේන් එක. මාල්ශාල ඇස්සක් කිනු අර පැත්තේ ඝන මීදුමුකුත් එනවා. අපි බලමු ඇස්සට පස්සේ ලස්සන තියෙන්නේ. කනවා ඉස්කට් එකක් කරනවා එලි වැස්ස නොඅතලි ඔන්න අපි ඩ්‍රෝන් එකේ මංගල චාරිකාව යවන්න යන්නේ ඉතින් ඔන්න ඩ්‍රෝන් එකකුත් ගත්තා ගොඩක් අය ඉල්ල හිටියානේ ඔන්න දැන් ඩ්‍රෝන් ෂොට් බලන්නත් පුළුවන් අපි බලමු මෙතනින් ඩ්‍රෝන් එක දාලා මෙතන තියෙනවා ලස්සන view එකක් බලමු මෙතනින් යවලා අරපැත්තේ බාබකියු එකකුත් තියෙනවා අපි ගිහිල්ලා බලමු ඔන්න අපේ ඩිනර් එක රෙඩි ඩිනර් එකට තියෙන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එහෙනම් අපි කමුනේ කමු බඩගිනි ඒකෙම සීතලයි අපි ඔන්න රෑ කෑමේ ගන්නවා බලමු Hello good morning ඉතින් ඔන්න ලස්සන දවසක් ලස්සන ටෙන්ට් එකක් ඇතුළේ ඉතින් morning වෙනස්ම විදිහට ටෙන්ට් එකක් අදනේ උස ටෙන්ට් එකක් මේක හිට ගන්න පුළුවන් ඉතින් උසයි ඉතින් බලන්නකෝ මේකෙන් මේ පේන view එක පහළ පේන්නේ ගැරන්ඩියල්ල. පස්සර පැත්තේ තියෙන ගැරන්ඩියල්ල. ඉතින් එහා පැත්තේ තියෙන මඩෝල් සීම සයිඩ් එක. අපි එළියට ගිහලා බලමු කොහොමද view එක කියලා.
අර පේන්නේ අපිට ඇතින් ගැරණි ඇල්ල ඊට පස්සේ තව දියලි ටිකක් තියෙනවා මේ පැත්තේ මා ලස්සන view එකක් තියෙන ඉතින් ඔයාලට මතකද අපි ගියා කහට රූප ගලේ පන්සලේ අන්න ඒ පන්සලක් තියෙන්නේ මේ පාරෙම තව ටිකක් එහාට ගියාම යන්න පුළුවන් මේ පන්සල මේ පාරෙම ඉතින් ඒ පන්සලට පේන view එකම තමයි මෙතනටත් පේන්නේ ඉතින් එහා පැත්තේ මඩොල් සීම සයිඩ් එක අරහිය කිරිය ජෝසෙ පහල දින කොහොනාවල කියලා ඉර පායන්නේ නැති ගම කියලා කියන්නේ උනාට ඉර පායනවා ඉතින් මෙතනත් පොඩ්ඩක් අර කන්දේට කව වෙන ඉර උදේට එද්දි එහා පැත්තේ කන්දෙන් තමයි සන්රයිස් එක තියෙන්නේ ඉතින් අද පොඩ්ඩක් සන්රයිස් එක හරියට බලා ගන්න බැරි වුණා මොකද වලාකුළු ටිකක් ඇවිල්ලා කව වෙලා තියෙන්නේ ඉතින් ඒ උනාට ලස්සන view එකක් තියෙනවා අර පැත්තේ ඉතින් අපි තව ටිකකින් දෙකම එකක් කාලා අපි පිටත් වෙනවා ලස්සන දියලි වගේක් බලන්න මේ පැත්තේ තියෙන ඔන්න අපි ආවා පහළ view point එතනත් ලස්සන view එකක් බලගන්න පුළුවන් ඊ වැස්සක් ආවනේ දෙමිලා දින ඔක්කොම නැත්තම් මේ හැමකෙකෙත් අපිට ඉන්න තිබ්බා වැස්ස නිසා දෙමිලා දින දියා පහළට ඇවිල්ලා වාඩිලා හිටියා ටිකක් කළා මෙන්න දිනවා ලස්සන හැමකෙකට හැමකෙකට වෙලා මෙන්න මේ view එක බලගෙන ඉන්න පුළුවන් හරි පේන්නේ ඊයේ අපි උදේ කෑමේ ගන්නේ. ඉතින් උදේට තියෙනවා කිරි බතුයි ටෝස් කරලා තියෙනවා පාන්. රයිට්. ඉතින් ඔන්න ඔබ තමයි අපි උදේ කෑම. එහෙනම් අපි කමු. ධර්මසිරි මාමගේ කෑම. මල්ලි ධර්මසේන මාමයි තමයි මෙතන වැඩ ටික බලන්නේ නේ හරි මල්ලි thank you ඔන්න එහෙනම් අපි පිටත් වෙන්න යන්නේ ඉතින් දැන් වෙලාව 10ට වගේ නේ අපි තව පස්සර පැත්තේ දින DL ටිකුත් බලන්න යනවා මේ තමයි ක්ලිප් ටී ග්ලැම්පින්. ඉතින් මෙතනට ඔයාලට එන්න පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔන්න කන්ටැක්ට් නම්බර්ස් ටික දාලා තියන්න කතා කරලා එන්න. ඉතින් එහෙනම් අපි පිටත් වෙනවා. මාමේ එහෙනම් thank you. ධර්මසිරි මාමේ ඉන්නවා හරිම රසයි කෑම. thank you. දසුන් මල්ලි එහෙනම් thank you. thank you. හොඳ සර්විස් එකක් දෙනවා මේ දෙන්න. ඉතින් ඔයාලට තවත් හොඳට සලකනවා. එන්න එහෙනම් අපි දැන් පිටත් වෙනවා DL ටිකක් බලන්න. යා. ඉතින් කැම් සයිට් එකෙන් අපි පිටත් වෙලා ආවා පස්සර පාරේ තව ටිකක් දුර. ඉතින් අපි දැන් යනවා පීසැල්ලට. මගේ දෙවෙනි වීඩියෝ එක කරේ අන්න එතන. පීසැල්ල. ඉතින් අද බලමු ඩ්‍රෝන් ෂොට් ටිකක් දාන්න හිතාගෙන යනවා. වැස්සක් එන්න වගේ තියෙනවා. බලමු මොනවා වෙයිද කියලා. බලමු ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක් පීසැල්ලේ දාන්න තමයි හිතාගෙන යන්නේ. බලපාරේ ටික දුරක් ආවම අපිට හැරෙන්න තැනක් තියෙනවා පීස්ස දියල්ලේ බෝඩ් එකක් ගහලා මෙන්න මෙතන. උග පළාත් සංචාරක අමාත්‍යාංශය තමයි මේ බෝඩ් එකක් ගහලා තියෙන්නේ.
මේ පාරේ කිලෝමීටර්ස් තව 3ක් වගේ යන්න තියෙනවා. ගිහලා බලමු. ඔන්න අපි ආවා පීසල් පාකින් එකට. ඉතින් මෙතන පාරයිනේ තමයි දාන්න තියෙන්නේ වාහනේ. හරිම ලස්සනයි මෙතන පරිසරයත්. ඉතින් අපි යමු. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි යමු. පීසල් බලන්න. කිලෝමීටරයක් විතර යන්න තියෙනවා පයි. අපි යමු. ඉතින් කිලෝමීටරයක් වගේ තමයි යන්න තියෙන්නේ පයි. පාරත් හොඳයි. ලස්සන හදලා තියෙන. අන්න. මෙන්න පෙන්වන්න දෙයක් තියෙනවා. මෙන්න මෙතන මේ කාල බීලා ඔක්කොම බෝතල් ටික දාලා ගිහිල්ලා. ඉතින් එහෙම කරන්න එපා. මේ ලස්සන පරිසරය විනාශ කරන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලනවා කට්ටියම ගේන දේවල් අරන් යන්න. එද්දී ওই ටික එකතු කරමු. ඉතින් මට මතකයි මගේ දෙවෙනි වීඩියෝ එක මම කරේ පීසල්ලි. චමීර අයියත් එක්ක තමයි ආවේ. මුල් කාලේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරේ. A50 ෆෝන් එකක් තිබ්බේ. ඉතින් මට මතක් වෙනවා කොහොමද ඉස්සර එන අමාරුවෙන් ෂොට්ස් ගත්ත විදිය. මෙහෙම යද්දි මතක අලුත් වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ දෙවෙනි වීඩියෝ එකක්. එදා සහ අද වෙනස. ලස්සන වතුරු පාරක්. ඉතින් ඔයාලා දන්නවද ඊස්සල්ලේ දිනන විදුලි බලාගාරයක්. මෙන්න මෙතන. මේ දින් දැන් මේක කැරිලා තියෙන්නේ. ඉස්සර නම් මේකෙන් කරන්ට් එක ජෙනරේට් කරන්න නැති විදුලි බලාගාරයට තමයි මේ වතුර ගන්නෙ මෙතනින්. පාර දිගේ නෝ ලස්සන වතුරු පාර. මේ බලන්නකෝ. මේ වතුර. අපි දියල්ලේ පහළට ගිහිල්ලා දියල්ලේ උඩටත් එමු. මෙතනින් තමයි උඩට යන්නේ. ලිපස් දෙක හොඳයි ලිස්සන්නේ බීට් හොඳ ග්‍රිප් එකක් තියෙනවා. ඉතින් බලන්න මේ ලොකේෂන් එක පුදුම ලස්සනක් තියෙනවා. වව්. ඉතින් මේ පීසල්ලට යන පාරත් මාර්ම ලස්සනයි. ඉතින් ඔයාලා පීසල්ලට එනවා නම් ඒ පරිසරයත් ඔයාලට විඳින්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ මං හිතන්නේ පීසල්ල ගැන. කවුරුත් මේ ළඟදී ගිහිල්ලා නැහැ වගේ. කියන්නේ කීප දෙනෙක් යනවා ඇති. යන අය අඩුයි. මේ බලන්න මේ තින්නේ වැරැල්ල චාකේ. ඉතින් මේවා සාමාන්‍යයෙන් වේලිය අයිනේ ගල් උඩ වගේ හැදෙනවා. ඉතින් මේදී මේ වගේ එක එක ප්‍රභේද තියෙනවා. හරි ලස්සන ශාකයක්. ඉතින් තව ටිකක් පල්ලෙහාට ආවම මෙන්න මේ වගේ ගුහාවකුත් තියෙනවා යන්න. මේ බලන්නකෝ. මේ බලන්න ලස්සනට හදලා තියෙනවා මේතන. මෙතනත් තියෙනවා ගල් ගුහාවක්. මොකද හිතන්නේ පීසල්ලි ගමන? පීසල්ලි ගමන ප්‍රිය හර ලස්සන පාරක තියෙන පීසල්ල. හ්ම්. පස්සේ මොකද හිතන්නේ? නියමයි නියමයි. තව තියෙනවා යන්න. පහළට ගිහින් උඩට ගිහින් බලමු. අනිවාර්යයෙන්ම. මොකද වෙන්නේ? අපි යන්. ඉතින් ඔයාලට එනවනේ මෙතන පොඩි රෙස්ට් එකක් දාන්න පුළුවන්. ඔන්න අපි ආවා පීසල්ලට. Thank you.
පොඩ්ඩක් දියල්ල ළඟට ගිහිල්ලා බලමු. ඔන්න අපි ආවා. ඉතින් බලන්නකෝ. මා ලස්සනක් තියෙන්නේ. ඒ වගේම ඉන්න වැටෙන ඇඟට හරීම නිකන් AC එකක් ඉන්න වගේ මාර රිෆ්‍රෙෂ් එකක් ඉන්නේ. මා ලස්සනයි බීසල්ල. සැල්ලේ මුදුනට ඉත යද්දි මේ වගේ තව සියල්ලක් හම්බ වෙනවා. මාරම ලස්සනයි මේ පරිසරේනේ. නවී ආවා DL මුදුන්ට. ඌ. එතන තියෙනවා බන්ට් එකක්. කැලෙන් තමයි යන්න තියෙන්නේ. අපි යනවා මේ DL උඩටයි. එතන පහළ DL එහා පැත්තෙන් යන බුලන් ගල් ගුහාවක් තියෙනවා. ඉස්සර හාමුදුරු හැම භාවනා කරපු ගල් ගුහාවක් තියෙනවා. කුඩල්ලු ගල්තු ඉන්නවනේ. ඩල්කෝ හැමතැනම මේ ඩල්කා යන්නේ මේකට. කකුල යට වෙනම ගන්න. ඒකෙන් ඇදිලා යයිද හිත? ආ ඔකල්ලා ඉස්සම නැස්සේ. මොනවද ඔන්න අපි ආවා පිස්සැල්ල මුදුන්ට. අන අතනින් පහළට තමයි වැටෙන්නේ දියල්ල. මේම ගිහිල්ලා ඉතින් මේ ගලාගෙන එන්නේ කුමුක්කන් ඔය. ඉතින් අපි මේ ඉක්මනට යමු. මේ හොඳ සංඥාවක් නෙවෙයි එන්නේ. වැහිනිනෝ පියාමනෝ කියන්නේ දැන් වහින්න යන්නේ. උඩ පැත්තේ වහිනවත් දන්නේ නැහැ. වතුර බාරක් ටිකක් වැඩි වෙනවා. ඒක නිසා ඉක්මනට යමු. වතුර වැඩි වෙන්න කලින් අපි ඒ උඩට යන්න ඕනේ. ඉක්මනට යන්න. අදේසිය වතුර බාර වැඩි වුණොත් අපිට ඒ උඩ වෙන්න බෑනේ. ඒක නිසා ওই සංඥා පරිසරින් දෙන සංඥා පිළිවදින්න ඕනේ. මේක දීපන් ඉස්සල උඩ නෑ. මේ ඩ්‍රෝන් එක දීපන් උඩ. ඔය ඩ්‍රෝන් බෑග් එකට දාමු ෆෝන් ටික. ලිස්සයි ඉන්නවා.
විසි කරන්න එපා මේ ඇතුලේ ඇතුලේ මේ රාවණා ගමක වගේ උඩ උඩ අදින්න බෑ කවා හරි මං නිකන් අල්ලගෙන මේ තියෙන්නේ මේ හොර හොර ගෙඩියක් හොර ගෙඩියක් මේවා මේ හොර ගෙඩියක් මෙහෙම කැරකිලා තමයි වැටෙන්නේ මේ සුලංගින් මේ සුලංගින් ප්‍රජනනේ ප්‍රජනනේ වෙන ශාක ආන්දක ඔයගෙඩිය අතන මරු ප්ලේස් එකක් තියෙනනේ අපි වැස්සට ගලින් ලොකු ඇඩ්වෙන්චර් එකක් කරලා ආවා මේ පැත්තේ මේ කෙටි පාරකින් ආවේ ඒක නිසා පොඩි ඇඩ්වෙන්චර් තිබ්බා ඉතින් බලන්න කොච්චර ලස්සන දියල්ලද හැංගිලා තියෙන ඇල්ලක් ඉතින් ඔයාලත් එන්න මේ පරිසරය ලස්සන විඳගන්න කිසිම දෙයක් දාන්න බෑ පරිසරයට ඉතින් ඒක අනිවාර්යෙන් සඳහන් කරන්න ඕන මම අපිත් දැන් ඔය එන පාරේ තිබ්බ බෝතල් වල මේ ඔක්කොම එකතු කරන් ආවේ පීසැල්ල ගැන කිව්වොත් එහෙම මේ ඉන්නේ කුඹුක්කන්නෝය තමයි ඔය පල්හැට පීසැල්ල කියලා කඩන් හැලෙන ඉතින් මේ දියල්ල ගැන විස්තර ගොඩක් මම මගේ දෙවෙනි වීඩියෝ එකේ කරලා දිනවා. ඒක බලන්න වාට විස්තර දැනගන්න ඕන නම්. ඉතින් අපි ඉක්මනට යනවා. ලොකු ඇස්සක් එනවා අර පැත්තෙන් ඊට කලින් යනවා. වීඩියෝ එක එනම් මෙතනින් නවත්වනවා. ඉතින් මං හිතනවා ලොකු ඇඩ්වෙන්චර් එකක් අපි කරා. ඔයාලත් බලන්න ඇති. පීසල් උඩට එනවා නම් පරිස්සමෙන් එන්න පොඩි අවධානමක් තියෙනවා. ඉතින් පැස්ස එනවා නම් එන්න එපා වහින්න වගේ නම් ටග්ගල් මේ පැත්තට එන්න වතුර වැඩි වෙන එක පාරම. ඒකත් මතක් කරනවා. ඉතින් අපි ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් subscribe කරන්න channel එක bell icon එකක් click කරන්න. ලයික් එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ගිහින් එන්න. ජය වේවා.